අධිවේගී මාර්ගය වැසෙන්නේ දහවල් සවස් කාලේ සවස දෙකේ සිට තුන දක්වා වූ කාලේ තමයි දැනට සැලසුම් කරලා තියෙන්නේ. ඊට අමතරව රාත්‍රියේදී රාත්‍රී 9:00 10:00 අතර වගේ කාලේ තමයි මාර්ගය වැසෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ කාල සීමාවල් වල ගමන් කිරීමට සූදානම් වෙලා ඉන්න යම්කිසි පිරිස ඉන්නවා නම් වෙනත් එකෝ ඔවුන්ට පුළුවන් වේලාසන මේ සඳහා ගමන් කරන්නට ගුවන්තොටුපළ දක්වා අය ගුවන්තොටුපළින් එන අයට අධිවේගී මාර්ගයෙන් බාහිරව අනිත් මාර්ගය භාවිත කරන්න පුළුවන්. කටුනායක සිට කොළඹ දක්වා තිබෙන සාමාන්‍ය මාර්ගය වත්තල හරහා ගමන් කරන සාමාන්‍ය මාර්ගය ගමනාගමනය සඳහා යොදා ගන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මේ මම සඳහන් කර පැය දෙක අතර තුර ගමන් කළ යුතු කටුනායක දක්වා ගමන් කළ යුතු වාහන තියෙනවා. ඒ කියන විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ගොන්තොටුපළ දක්වා ගමන් කරන පිරිස් යම්කිසි කාල වේලා ඇතුව ගමන් කිරීමත් මේ කාලයෙන් බැහැරව ගමන් කිරීමත් තමයි වඩා සුදුසු වෙන්නේ. මොකද අධිවේගී මාර්ගයේ මේ කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම වසා තැබෙනවා. නමුත් අපේ අදහසක් නෑ පැයක් වසන්නට. මම ඔබට පැයක කාල සීමාව සඳහන් කරේ. යම්කිසි ආකාරයකට වෙලාවල් වල යම් යම් වෙනස්කම් සිදු වෙන්නට පුළුවන්. මේ පැය තුළ යම් යම් වෙනස් වීම මාර්ගය වැසෙන්නට පුළුවන් පැයේ කාල සීමාවේ යම්කිසි විනාඩි ගණනක කාලයක්. කෙසේ වුවත් ඔබ කටුනායක ගුවන්තොටුපළට ළඟාවීමට බලාපොරොත්තු වෙනවා නම් විදේශීය කියන්නේ ගුවන් ගමනක් සඳහා වඩා සුදුසු වෙනවා කල් වේලා ඇතුව වේලාසනින් ඒ සඳහා ගමන් කිරීම මෙම කාලය මගහැර ගමන් කිරීම. නෑ, විශේෂයෙන්ම මහජනතාව අපහසුතාවයට පත් වන ආකාරයේ කිසිම විශේෂී තත්ත්වයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා ආරක්ෂක සාමාන්‍ය තත්ත්වයට වඩා සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන විට එහිදී වැඩිපුර පරීක්ෂා කිරීම්, මාර්ගයේ පුද්ගලයන් පරීක්ෂා කිරීම්, වාහන පරීක්ෂා කිරීම් වැනි දේවල් වැඩිපුර සිද්ධ වෙනවා. ඒතරේ පරීක්ෂා කිරීම් වලදී වාහන තදබදයන් යම් යම් ස්ථානවල ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා තමයි මේ දැනුවත් කිරීම කරන්නේ. ඔබ දැනුවත් වුණොත් ඔබට පුළුවන් මේ තමන්ගේ කටයුතු කල් වේලා ඇතුව ඒ මාර්ගයට පිවිසලා කටයුතු සිදු කරගන්න. එහිදී යම්කිසි පහසුවක් ඇති වෙන්නට පුළුවන්. නමුත් මෙහිදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා අනිවාර්යයෙන්ම මේ සියලුම ස්ථානවල. කටුනායක ඒ වගේම කොළඹ නගරයේ ඒ මා සඳහන් කළ ප්‍රදේශ ඒ ආසන්න ප්‍රදේශවල, ඒ වගේම මත්තල සහ විශේෂයෙන්ම මත්තල සිට උමාවය දක්වා වූ ඒ මාර්ග ප්‍රදේශය විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ඒ අවට ප්‍රදේශවල. ඒ නිසා ඒ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ ඒවයි ගමන් ගන්න ජනතාව ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්. තමන්ගේ කාර්යයක් තියෙනවා නම් යම්කිසි කල් වේලා ඇතුව ඉටු කර ගැනීමට ක්‍රියා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ අපිටත් සහායක් වෙයි. ඒ නිසා ඔබගේ සහාය අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ අතිගරු ඉරාණි ජනාධිපතිතුමා මෙරට එක් දින නිල සංචාරක සඳහා තමයි පැමිණෙන්නේ. ඒ පැමිණෙන අවස්ථාවේ එතුමාගේ ඒ එතුමාට අවශ්‍ය කරන ආරක්ෂාව සපයලා එතුමා මෙරටින් බැහැරව යනතුරුම ඒ ආරක්ෂාව ලබා දීමට අවශ්‍ය සහාය අපි සියලුම ප්‍රවාසියන්ගෙන් ඉල්ලා සිටිනවා.